කියන්නේ 2021 හත්වෙනි මාසේ වගේ කාලයේදී මේ භූමිය සම්පූර්ණයෙන්ම ඩෝසර් කරනවා. එතකොට මේ ඩෝසර් කරන්නේ පුරාවිද්‍යා කොමසාරිස් ජෙනරාල්වරයාගේ අවසරයක් නැතිව ඒ වගේම කිසිඳු අවසරයකින් තොරව තමයි බලහත්කාරයෙන් කොළඹ ප්‍රදේශයේ තානායම් කීපයක අයිතිකාරයෙක් ගිහිල්ලා මේ විදම බලහත්කාරයෙන් ඩෝසර් කරනවා. එතකොට අදාළ ප්‍රදේශයේ මිහින්තලා ප්‍රදේශයේ බාර පුරාවිද්‍යා ප්‍රධානියා ගිහිල්ලා අදාළ ප්‍රදේශයේ මිහින්තලා පොලිසියට මේ පිළිබඳව දැනුවත් කරනවා. මේ බැලනුවක් කරන්නේ 2021 හත්වෙනි මාසේ දෙවෙනිදා. ඒ දැනුවත් කිරීම පුද්ගලයා මේ කොමසා ප්‍රදේශයේ බාර නිලධාරී මංජුල රත්නායක මහත්මයා ගිහිල්ලා පැමිණිලි කරනවා අදාළ පොලිසියට මිහින්තලේ පොලිසියට. මිහින්තලේ පොලිසිය වාරගන්නේ නැහැ මේ පැමිණිල්ල. එතකොට කොරෝනා සමය තුලදී බලහත්කාරයෙන් ගිහිල්ලා පුරාවිද්‍යාත්මක භූමියක් දෝෂර කරද්දී ඒ පිළිබඳව සොයා බැලීම සඳහා පොලිසියට දැනුවත් කරාම පුරාවිද්‍යා අදාළ ප්‍රදේශයේ බලධාරියා විසින් ඒ පිළිබඳව පැමිණිල්ල බාරගන්නේ නැහැ අදාළ පොලිසිය කොහොම මොකක් නිසාද මේක බාර නොගත්තේ. එතකොට පුරාවිද්‍යාත්මක දේපලක් මේ විදිහට බලහත්කාරයෙන් කොරෝනා සමය තුලදී මේ රටම සංචරණ සීමාවලට භාජනය කර තියෙන වෙලාවකදී මේවා දේවල් කරේ කාගේ බලගත් හස්තයක් මතද? එතකොට පුරාවිද්‍යාත්මක දේපලක මේ ඉදි කරන්න හදන්නේ මොකක්ද? රෙස්ටුරන්ට් එකක් ගහන්න නැත්නම් තානායමක් ඉදි කිරීමේ කටයුතු සිද්ධ කරන. එතකොට මේ විනාශ කරන්නේ මොකක්ද? මේ රටේ බෞද්ධයන්ගේ ප්‍රධානම උරුමය බවට පත් වෙන බෞද්ධයන්ගේ බෞද්ධයන් මූල බීජය බවට පත් වෙන මිහින්තලා ප්‍රදේශයේ අනුලාදේවිය කියන්නේ ලංකාවේ පළවෙනි කාන්තාව තමයි මේ රටේ පැවිදි වෙච්ච අනුලාදේවිය. එතුමියගේ භෂ්මාවසෙත් තැන්පත් කරපු භූමිය සම්පූර්ණයෙන්ම ඩෝසර් කරලා. එතකොට මේ භූමිය ඩෝසර් කිරීමේදී පුරාවිද්‍යාත්මක චෛත්‍ය ඇතුළු ස්ථාන විශාල ප්‍රමාණයක් මේ ඩෝසර් කිරීමට නතු වෙලා තියෙනවා. ඒ සියලු දේවල් විනාශ කරලා තියෙනවා. එතකොට පුරාවිද්‍යාත්මක දේපලක් දේපලකට අයිතු ලෙස ඇතුල්වීමට තැත් කිරීම වෙන යම්කට යුක්තා කිරීම දඬුවම් ලැබිය හැකි වරදක්. එතකොට මොකද දඬුවම වසර 5ක සිර දඬුවම් සහ රුපියල් 50,000කට අධික දඩ මුදලක් මේ වෙනුවෙන් ලබා දීම සඳහා නියමිතයි. ඒ නිසා ඒ වගේ පුරාවිද්‍යා මේ සිද්ධිය සම්බන්ධයෙන් උසාවිනියෝගයකින් තොරව අත්අඩංගුවට ගැනීමේ හැකියාවකුත් තියෙනවා. මේ සියල්ල තියෙද්දී කාගේ බලගත් හස්තයක් මතද මේක ක්‍රියාත්මක වුණේ? එතකොට දැන් මේ වෙනකොට අපිට ආරංචි තොරතුරු ලැබිලා තියෙනවා. අදාළ රත්න අදාළ ඒ පැමිණිල්ල කරන දෙක පොලිසියෙන් බාරගන්නේ නැහැ. මිහින්තලා පොලිසියෙන් මේ පිළිබඳව බාරගන්නේ නැහැ පැමිණිල්ල. ඊට පස්සේ මේ පැමිණිල්ල ගිහිල්ලා දිසාව බාර පොලිස් පති කාර්යාලයට මේ පිළිබඳව දැනුවත් කරාම තමයි ඒ අය තමයි මේක බාරගන්නේ. බාරගෙන ඒ අදාළ පුද්ගලව වහාම අත්අඩංගුවට ගන්න කියලා නියෝගත් නිකුත් කරනවා. හැබැයි අද වෙනතුරු මේ අය අත්අඩංගුවට ගැනීමක් සිද්ධ වෙලා නැහැ. ඒතොර මේ වෙනකොට දැන් පුරාවිද්‍යාවෙන් අපට ආරංචි පුරාවිද්‍යාවේ ඉහළම නිලධාරියෙක් මේ පිළිබඳව අදාළ අර පැමිණිල්ල කරන ලද පුද්ගලයන්ට බලපෑම් කරනවා වහාම මේක ඉවත් කරගන්න කියලා. පැමිණිල්ල ඉවත් කරගන්න කියලා. එතකොට මොකද්ද මේ වෙන්නේ? ඒතොර මේ ආණ්ඩුව බලයටපත් වෙන්නේ මේ රටේ සංස්කෘතිය, සભ્યත්වය, සාරධර්ම, ඒ වගේම රට ආරක්ෂා කිරීමේ කියන ගුණධර්ම සමුදායක් එක් කරගෙන. තොර එහෙම ආපු ආණ්ඩුවකදී මේ වගේ බලහත්කාරයෙන් මේ කොළඹ ප්‍රදේශයේ ඉන්න ධනකුවේරේ ගිහිලා මිහින්තලේ මේ ඓතිහාසික පූජා භූමිය විනාශ කරලා දාලා ඩෝසර් කරලා දාලා තියෙද්දි ඒ පිළිබඳව පැමිණිල්ල බාරගන්නේ නැහැ පොලිසිය. තොර මේ පොලිස් නිලධාරීන්ට එරෙහිව කටයුතු කරන්න ඕන වහාම. තොර පොලිස්පත්තුමාගෙන් අපි ඉල්ලන්නේ එයා ප්‍රදේශයේ බාර DIG මහත්තයාගෙන් අපි ඉල්ලන්නේ වහාම මේ පොලිසියේ නිලධාරීන්ට මේ පැමිණිල්ල බාර නොගත්ත අදාළ මිහින්තලා පොලිසියේ අදාළ පුද්ගලයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්න කියන කාරණාව අපි මේ වෙලාවේ විශේෂයෙන් මතක් කරනවා. ඒ වගේම තමයි මේ භූමිය පුරාවිද්‍යාත්මක භූමිය ඩෝසර් කරන්න කටයුතු කරපු ඒ අදාළ කොළඹ ප්‍රදේශයේ ඉන්න අදාළ ප්‍රධාන පුද්ගලයා. එතකොට මේ ධන කුවේරයා වහාම අත්අඩංගුවට ගන්න කටයුතු කරන්න ඕනේ. ඉතින් ඒ නිසා අපි මේ වෙලාවේදී කියනවා දැන් අපි දැක්කනේ පහුගිය දවස්වලදී උද්ඝෝෂණ කරන්න එපා. සෞඛ්‍යංශ කිව්වා. ඒතකොට සෞඛ්‍යංශ කියන්නේ දැන් අපිට දැන් මේවට නිහඬව ඉන්නද? දැන් මේ වෙනකොට අපි හරිනම් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව වට කරලා මේ වෙනුවෙන් ක්‍රියාමාර්ග ගන්න කියලා අදාළ පුද්ගලන්ට බල කරන්න එපාය. දැන් මේ වෙනකොට මොකද්ද පුරාවිද්‍යාවෙන් කරන්නේ? පුරාවිද්‍යාවේ ඉහළ නිලධාරියෙක්ගේ බලපෑමක් ඇති වෙනවා මේ කියන මේ පැමිණිල්ල දාන ලද නිලධාරියට බලපෑම් කරනවා වහාම පැමිණිල්ල ඉල්ලාස් කරගන්න කියලා. ඒතකොට කාගේ බලපෑමද? එක්කෝ දේශපාලන හස්තයක් මෙතන ක්‍රියාත්මක වෙන්න ඕනේ. එහෙම නැත්නම් මහා ධනකුවේරේගේ ධනය තමයි මේ සම්පූර්ණයෙන්ම සංචරණය කරලා කටයුතු කරලා මේ සියල්ල වසා දමන්න හදන. ඒ නිසා මේ රටේ
පුරාවිද්‍යාත්මක භූමිය විනාශ කරන්න මේ ඓතිහාසික භූමිය විනාශ කරන්න කටයුතු කරන එක බරපතල වැරැද්දක් ඒ අදාළ අයට වෙරෙහිව පොලිස් පදිතුමා පුරාවිද්‍යා කොමසාරිස් ජෙනරාල්තුමා ඒ වගේම අදාළ ආරක්ෂකංශ විසින් වහාම නීතිය ක්‍රියාත්මක කළා වහාම පුජ්‍යලිය අත්අඩංගුවට ගන්න කටයුතු කරන්න නැත්නම් අපිට සිද්ධ වෙනවා සෞඛ්‍යංශ දීපු නිරෝධායන නීති උල්ලංඝනය කරමින් හරි මේ වෙනුවෙන් විරෝධතාවයක් දක්වලා මේව ආරක්ෂා කරන්න කටයුතු කරන එක ඒක අපිට අපි කියන්නේ මේ 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 සිද්ධි සම්බන්ධව අදාළ ක්‍රියාමාර්ග ගන්න දැන් මේ බලගත පුජ්‍යලිය කවුද මේ රටට පැහැදිලි කරන්න මේ රටට පැහැදිලි කරන්න මේ සංචරණ සීමා පවතින කාලය තුළදී මේ වගේ පුරාවිද්‍යාත්මක ඓතිහාසික පූජා භූමියක් බලහත්කාරයෙන් ඩෝසර් කරලා ඒ පුරාවිද්‍යාත්මක ස්මාර විනාශ කරලා දාලා මේ සියල්ල විනාශ කරලා දාලා කටයුතු කරන්නේ කාගේ අනුමැතියක් ඇතුවද කාගේ බලයක්ද මේක රටට හෙළි කරන්න මේ අදාළ පුද්ගලයා කවුද කියලා වහාම හෙළි කරන්න කියන කාරණා මේක විදිහට අපි විශේෂයෙන් මතක් කරනවා breaking.lk